යුතුදේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපේ බලාපොරොත්තුව අපේ රටේ ගොවියා සත්‍යමත් කිරීම. නිසා ඊයේ සිට මෙතෙක්කල් 50%ක් ගොවියගෙන් අය කරලා පැලදුන්නා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි තීන්දුවක් ගත්තා, ගොවියන්ට නොමිලේම පැල ලබල දෙන්න. අපි ආයෝජනයක් කරනවා ගොවියට, ඒක තමයි පැල නොමිලේ ලබල දීලා ඒගොල්ලන්ට ඒ සහනාධාර ලබල දීලා අපේ රටේ නිෂ්පාදනය වැඩි කරලා, ඒ නිෂ්පාදනය වැඩි කරුත් විතරයි අපනයන ආදායම් වැඩි කරගන්න පුළුවන්. නිසා අපනයන ආදායම් වැඩි කරන්න නම් ගොවියට දෙන සහන වැඩිපුර ලබල දෙන්න ඕනේ. කුරුඳු පැල පහුගිය කාලේ දුන්නේ අක්කර කාලකට විතර නොමිලේ දුන්නා. ඉතුරු ඒවට දෙකෙන් පොංගුවක් අය කරා පැලෙන්. අපි අක්කර 5 දක්වා පැල නොමිලේම ලබල දෙනවා. 5ට වඩාත් කවුරු හරි අක්කර 5කට වඩා හදනවා නම් අපි යාගේ වார்த்தාවක් ගන්න අයට කරන්න පුළුවන්ද කියලා. නැත්නම් පැල දෙන එක අපරාධයක් වෙනවා. අපි ඒ බල්ලා ඒ පැල දෙනවා. ඒ නිසා අපි ගොවියට අවශ්‍ය කරන පැල වර්ග නොමිලේ ලබල දෙන්න අපනයන කුසකර්ම අමාත්‍යංශයේ යටතේ තියෙනවා. අපි ලබල දෙනවා. ඒක මේ පහුගිය අවුරුද්දේ තාව ගෙවන්න තියෙනවා 120,000ක්. රැට ඡන්දවිලේ ගෙවල් වල පිළිකන්නේ කියලා පැල බෑවා. ඒ පැල තාම ගෙවල් වල පිළිකන වල තමයි තියෙන්නේ. ඒක නිසා මේ රටේ සල්ලි එහෙම අපි දෙන්නේ. ඒ ගත්තේ තවන් වල හිමිකරුවන්ට ගෙවල නැහැ. ඡන්දවිලේ පැල දෙන්න කියලා හිටන් පැල දීලා ගෙවල නැහැ. ඒ වගේ කටයුතු අපි කරන්නේ. ඉඩම හදපු ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන පැල ප්‍රමාණය අපි ලබලා දෙනවා. අපි බලාපොරොත්තු වුණා කිලිනොච්චියේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හමුදාවයි සිවිල් ආරක්ෂක බලකායයි එකතු කරලා වෙනම කලාපයක් හදන්න. ඒ කලාපේ අපි ඒකේ බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රදේශයට අඹ තමයි හරියන්නේ. අඹ වගා කරන්න පුළුවන් ඒ ප්‍රදේශේ. ඒ වගේ කලාප කීපයක් තෝරගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ වගාවල් කරන්න. පුත්තලම් ප්‍රදේශයේ කජුත් දැන් මේ ආනයනය කරනවා. නිසා අපිට මේ රටේ හිටවන්න පුළුවන් සෑම ප්‍රදේශයක්ම තෝරගෙන, ඒ සෑම ප්‍රදේශයකම ඒ ප්‍රදේශයේ ඉන්න ගොවියොත් එකතු කරගෙන රජයේ මැදිහත්වීමත් එක්ක වැඩිපුර වගාවට යොමු කරන තමයි අපේ බලාපොරොත්තුව. Breaking.lk